අයබ වන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනිදා සිට අගෝස්තු මස 24 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ප්‍රහමාර සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ගරු සැලකිලි ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ වැයපස අධික වන බව පෙන්නුම් කරන නිසාවෙන් කල්පනා කර බලා වියදම් කිරීමට සිත තබා ගන්න. ඉගෙනීම් සහ ඉගැන්වීම් යන කටයුතු වලට යහපත් කාලයක් උදා වන බවක් පෙන්නුම් කරනවා. ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව උනන්දුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. නිවසට නව බඩු බාහිරාදිය ගැනීමේ අවස්ථාව යෙදෙනවා. සිතට ප්‍රබෝධවත් බවක් ඇතිවන කටයුතු කරන අතර අනයන් සමග ආශ්‍රය හොඳ වනවා. ශරීර සනීපයට බාධා වෙතත් ඒවා මගහැරී යනවා. සතියග වන විට විරුද්ධ පාර්ශ්වය වෙත වැඩි නම්රතාවයක් ඇතිවන බවක්ද පෙන්නුම් කරනවා. ඒ අයගේ ගරු සැලකිල්ලද ලැබෙනවා. විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේ නම් අන්‍යයන්ගේ කටයුතු වලට මැදිහත් වීමෙන් වැළකිය යුතු බවයි. මණ්ඩ අනවශ්‍ය කරදර වලට ගොදුරු විය හැකි බැවින් මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද, ජයන්කය ලෙස අංක එකද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික වාසි සහිත බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය බලාපොරොත්තු අදහස් ඉෂ්ට කර ගැනීමට හැකිවන සතියක් බව පෙන්නුම් කරනවා. ආර්ථික වාසි සහගත කාල පරිච්ඡේදයක් වන අතර දෙවනුවට හේතු වන විශේෂ කරුණක්ද යෙදෙනවා. සතුරන්ගෙන් කරදර ඇති නොවනවා. අසනීප තත්වයකින් සිටින්නේ නම් ඒ මගහැරී යාමට අවස්ථාව යෙදෙන බවක් පෙන්නුම් කරනවා. රැකී රක්ෂා කටයුතු වෙනුවෙන් තබා තිබූ බලාපොරොත්තු වලට ශුභ ප්‍රතිචාරයක් ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට ඊට උදව් උපකාර ආධාර ලැබෙන කාලයක් බව පෙන්නුම් කරනවා. නිර්මාණශීලී දේවල් ආරම්භ කිරීමට යහපත් කාලයක් වනවා. සතිය අගදී පවුලේ වැඩිහිටි කෙනෙකුගේ සිත රිදෙන ආකාරයේ දෙයක් ඔබ අතින් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. ශරීර සනීපයේ දෙස බැලීමේදී ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂයකට හේතු පෙන්වනවා. වෘෂම ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජයන්කය ලෙස අංක එකද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබට මංගල යෝග සහිත බවක් පෙන්නුම් කරනවා. මෙතන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ සිතේ පවතින බලාපොරොත්තුවක් ඉටවන බව පෙන්නුම් කරනවා. හිතවත් අයකු සමග කෙටි ගමනක් යෙදෙනවා. විනෝද ජනක දෙයට සිත ඇද යන අතර ඊට අවස්ථාව ලැබෙනවා. අලුත් දෙයක් මෙරට ගන්නවා. සතිය මැදදී පැරණි හිතවත් කමක් අලුත් වෙනවා. නව ප්‍රේම සම්බන්ධතාවලට හේතු වෙනවා. විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වෙනවා. තමන් කැමති සිත සතුටු කරවන දෙයක් ලැබෙනවා. ශරීර සනීපයේ දෙස බැලීමේදී ඔබ ඇතුළු පවුලේ කිහිප දෙනෙකු එකවර අසනීප විය හැකි ස්වභාවයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් පපු ආශ්‍රිත දෝෂයක් ඉස්මතු විය හැකි. සත්‍ය අගදී සිත් ඇවුලකට හේතුවන අතර විශේෂයෙන් එය තමාට වඩා සමීප කෙනෙකු නිසා සිදුවිය හැකි. වියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාකාරී වීමට සිත තබා ගන්න.
මෙතන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයාංකය ලෙස අංක එකද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ දියුණුවට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සුළුසුළු ගමන් බිමන් යෙදෙන අතර එහිදී ඔබ වඩාත් කල්පනාකාරී විය යුතු බවක් මතක තබා ගන්න. ගින්නෙන්ද අනතුරු යෙදිය හැකි. තරු ශිෂ්‍ය ආදීන් වෙනුවෙන් වැඩිපුර කාලයත් ශ්‍රමයත් යොදවන්නට සිදුවන බවක් පෙන්නුම් කරනවා. සතිය මැදදී විවාහ දිව්‍යයේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවත් ප්‍රවේශම්කාරී වන්න. විශේෂයෙන් කතා බහේදී ඉතාමත් කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී දියුණුවට හේතුවන විශේෂ කරුණක් යෙදිය හැකි. කාලෙකින් නොදුටු මිතුරෙකු මුණ ගැසෙනවා. මුදල් පිළිබඳව ඇතිපති වූ ගැටලුවක් නිර්වල් වී සිතට සහනය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අදහස් කෙසේ හෝ ක්‍රියාවට නගන්නට උත්සාහ කරනවා. උත්සව අවස්ථාවක් යෙදිය හැකි අතරම අන් අයගෙන් ටෑගි බෝග හිමිවන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයාංකය ලෙස අංක එකද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සිතට සතුට ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් පැවති බාධා අවහිරකම් විවත්ව යන බව පෙන්නුම් කරනවා. විවිධාකාර ලාභ ලැබෙන අතර යහපත් ආධාරකරුවන් මුණ ගැසෙනවා. කාලයක් පැවති බලාපොරොත්තුවක් ඉටුවන අතර සිතට සතුට ගෙන දෙන කරුණු කාරණා කිහිපයක්ම සිදුවන බවක් පෙනෙනවා. අලුත් මිතුරු හමුවක්ද සිදුවනවා. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන බවක් පෙනී යනවා. සතිය මැදදී ගමන් බිමන් යෙදෙනවා. එසේම තමාගේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වන්නට සිදුවනවා. ඔබගේ ශරීර සනීපය දෙස බැලීමේදී පාද ආශ්‍රිතව යම් අසනීප තත්වයකට ඉදිකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී පවුලයාත් සමග එක්ව සිටීමට ලැබෙන කාලය වැඩි වෙනවා. ගෙදර අලුත් වැඩියා කටයුත්තක් පිළිබඳව කල්පනා කරනවා. සමහර විට ඒ සඳහා මූලික පියවර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට යහපත් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයාංකය ලෙස අංක එකද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට රැකියා ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය පසුගිය දිනවලට වඩා යහපත් යැයි හැඟෙනවා. පැරණි ණය මුදලක් හෝ යම් මුදලක් අතර ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් වන අතර අලුතින් වැඩ කටයුතු ඇරඹීමටද සුදුසුයි. ඊට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. රැකියාව සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබුණේ නම් එයද ඉටුවනවා. භූමිය සම්බන්ධ වැඩට ශුභ කාලයක් වනවා. වගා සරු වනවා. සතිය මැදදී ශරීර සනීපය පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් දන්තාබාධයකටත් පාදවල කැක්කුමකටත් අවකාශය පවතිනවා. සතිය අගදී මව පාර්ශ්වයේ අයගේ උදව් උපකාර හෝ විශේෂ ලැබීම් පැවතිය හැකි බවක් පෙන්නුම් කරනවා. සැප පහසුව පිණිස යම් යම් දේ මිලට ගැනීමට කල්පනා කරනවා. කලබල නොවී ඉවසිලිවන්තව ක්‍රියා කිරීමෙන් අයහපත් ප්‍රතිඵල වළක්වා ගත හැකි බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද ජයාංකය ලෙස අංක තුනද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ කරදර මග හැරෙන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ දරුවෙකුගේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන නිසාවෙන් ඒ පිළිබඳව කල්පනාකාරීව සිටීම යහපත් වනවා. බලාපොරොත්තුවෙන් සිටින ගමන් බිමන් වලින් වැළකිය හැකි. පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වන්නට සිදුවන නමුත් අන්යන්ගේ උදව් උපකාර හිමිවන දවස් පෙන්නුම් කරනවා. සතියක වෙන විට මානසික ප්‍රබෝධය වර්ධනය වන්නට පටන් ගන්නවා. බලාපොරොත්තු අදහස් ඉෂ්ට වන අතර සතුරු කරදර තිබුණේ නම් ඒවා මගහැරී යනවා. වස්තු ලාභ ජයග්‍රහණ හිමි වනවා. ආදායම් මාර්ගයේ යහපත් අතට හැරෙනවා. බලාපොරොත්තු වූ මුදලක් අතට ලැබිය හැකි බවද පෙනෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට යහපත් වෙනවා. අලුත් උසස් දේවල් ඉගෙනීමට අවස්ථාව යෙදෙන අතර වෙනත් භාෂාවක් ඉගෙනීම ඇරඹීමට සුදුසු කාලයක්ද වෙන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද
ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයාන්කය ලෙස අංකයකද යදාගන්න. වෘච්චික ලග්නය වෘච්චික ලග්නයෙන් උපන් ඔබට ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ශුභාශුභ මිශ්‍ර වනවා. විශේෂයෙන් විවාහ දිවයේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. වියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු සිදු කිරීමට වග බලා ගන්න. හදිසි ගමනක් යෙදෙන සතියක් වන අතර ඒ සඳහා කල් ඇතිව සූදානමින් සිටීම යහපත් වන බවක් පෙන්නුම් කරනවා. සතිය මැදදී පුණ්‍ය කටයුත්තක් යෙදෙනවා. රැකියාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාර හිමි විය හැකි දවස් බව පෙන්නුම් කරනවා. වැදගත් ලේකේවිලිවල හදිසි අවශ්‍යතාවය පැන නැගීමට ඉඩකඩ පවතින බැවින් එවැනි දේ සූදානම් කර තබා ගැනීම සුදුසු වනවා. සතිය අගදී විනෝද ජනක දෙයක් සංවිධානය කරන්නට හේතු වනවා. තමන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර වෙහෙස මහන්සි වන්නට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජයාන්කය ලෙස අංකයකද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබට ලියකියවිලි වලින් වාසි සහිත බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ශරීර සනීපය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව විශේෂයෙන්ම මතක් කළ යුතුයි. තුනටියට සහ පාදාශ්‍රිත ආබාධයකට අවකාශය පවතින බවක් පෙන්නුම් කරනවා. බලාපොරොත්තුවෙන් සිටි ගමන යෑමට ලැබෙනවා. හිතවත් කෙනෙකුගෙන් දුරස්ස සිටීමට සිදුවන කාලයක් බව පෙන්නුම් කරනවා. සමහර විට හිතවතුන් සමග අමනාපකම් ඇති කර ගන්නවා. වියදම් කිරීමේදී වෙනදාට වඩා කල්පනාකාරීව වියදම් කිරීමට සිත තබා ගන්න. මන්ද අනවශ්‍ය මෙන්ම අධික වියදම් වලට ඉඩ ඇති නිසා සතිය අගදී වැඩ කටයුතු බහුල වන බවක් පෙන්නුම් කරනවා. නමුත් කරදරකාරී වැඩ අඩු වෙනවා. කොහොම නමුත් මෙම දින කිහිපය බොහෝ ඉවසිලිවන්ත විය යුතු බව මතක තබා ගන්න. කලබල ගතිය නිසා අනවශ්‍ය කරදර පැන නගිනවා. සැප පහසුව පිණිස අවශ්‍ය කරන දෙයක් ලබා ගැනීමට හැකිවනවා. ලිය කෙවිලි ආශ්‍රිත වාසි සහගත තත්ත්වයන් උදා වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජයාන්කය ලෙස අංකයකද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට යහපත් ආර්ථිකයක් සහිත බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ආර්ථික අතින් ශක්තිමත් වන බවක් පෙන්නුම් කරනවා. පෙර පැවති ණය ගෙවා දැමීමට හැකියාව ලැබෙනවා. ගමන් බිමන් සාර්ථක වන අතර මතුවට ප්‍රයෝජනවත් අය ආශ්‍රයට ලැබෙනවා. දේපල සම්බන්ධ ලැබීම් සහිතයි. එම කටයුතු වලටද යහපත් කාල පරිච්ඡේදයක් උදා වෙනවා. සතිය මැදදී වගකීම් පැහැර හැරීම නිසා චෝදනා එළවිය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු වල නිරත වීමට සිත තබා ගන්න. සමහර විට සිත ඇවුලා යදෙනවා. තවද අන් අය සමග ඇතිවන කතාබහ දුරදිග යෑමට ඉඩ තිබෙනවා. සතිය අගදී අලුත් මිතුරු හමුවක් පෙන්නුම් කරනවා. දරු ශිෂ්‍යාදීන්ගෙන් ලාභ ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයගේ ඒ සඳහා උනන්දුව උත්සාහය වැඩිවන කාලයක් වන අතර ඒ අංශයන්හි විවිධ සාර්ථකත්වයන් පෙන්නුම් කරනවා. අලුත් දේවල් ඉගෙනීමට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද, ශුභ වර්ණය ලෙස සුදු පැහැයද, ජයාන්කය ලෙස අංක දෙකද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය රැකියා කටයුතු අතින් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. කාලක පටන් පැවති බලාපොරොත්තුවක් ඉටුවන බවද පෙන්නුම් කරනවා. එසේම අතපසුව තිබූ වැඩ කටයුතුද ආරම්භ කර ගැනීමට හැකියාව ලැබෙනවා. සතිය මැදදී නොසිතූ ලෙස ගමනක් යෙදීමට හැකියාව පවතින බැවින් ඒ සඳහා පූර්ව සූදානමින් සිටීම යහපත් වනවා. ලිය කේවිලි වැඩක්ද ඇතිවන බවක් පෙන්නුම් කරනවා. නොසිතූ ලැබීමකට හෝ ආලාභයකට ඉඩකඩ පවතින අතර දේපල සම්බන්ධ කටයුත්තක්ද යෙදිය හැකි. සතිය අගදී අන් අය සමග ඇතිවන කතාබහ දුරදිග යෑමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී සෙම් දෝෂයකට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. ගනුදෙනු කටයුතු වලදී ප්‍රවේශම්කාරී වන්න. මන්ද අලාභ පාඩු හෝ අතපසුවේ මාතියට අවස්ථාව ඇති බැවින් කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද, ශුභ වර්ණය ලෙස රෝස පැහැයද,
ජයන් කෙලෙස අංක එකද යදාගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට වෙළඳාමෙන් ලාභ ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂ යහපත් බවක් පෙන්නුම් කරනවා. මිල මුදල් ලැබෙනවා. හිත මුද්‍රන්ගෙන් උදව් උපකාර හිමිවනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් තබා තිබූ බලාපොරොත්තුවක් ඉටුවනවා. සතිය මැදදී දරුවෙකුගේ අසනීප තත්ත්වයක් කිස්මතු වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. විවාහ දිවියේ ගැටලුවක් පැන නැගීමට ඉඩකඩ පවතින බව පෙන්නුම් කරන නිසාවෙන් ඉවසිලිවන්තව දුරදිග සිතා බලා කටයුතු කරන්නට සිතට ගන්න. සතිය අගදී නිවසට අලුතින් යම් යම් දේ එකතු කරන්නට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. පවුලේ අය සමග පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට ඉඩ සැලසෙනවා. පැරණි මිතුරෙකු මුණ ගැසෙනවා. වැඩිමල් සහෝදර සහෝදරියන්ට යහපත් කාල වකවානුවක් වෙනවා. අද පසුව තිබූ වැඩ කටයුතු නැවත ආරම්භ කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රන්වන් පැහැයද, ජයාන්ගේ ලෙස අංක 3ද යදාගන්න.